మీ వీడియోకి దీని వల్ల అంకాలే ప్రధానతలు మూల్య సమాగం దాసేక మీద అసలు స్థావర తెంపత పొలి అనుపాతిక మూనవత కీలం ఇది ఇక్కక మూల్య సమాగమే స్థావర తెంపత పొలి అనుపాతిక అరగ నేనవట అమతరవ మమ్మ మీ వీడియోకి ఈ ఏకైక సమాగం వల్ల స్థావర తెంపత పొలి అనుపాతిక సంసందనే కరల తీయను ఇటుకుట వాట పులువంగ స్థావర తెంపతవ దాన్ను బలాగని ఇన్న కాల సీమావట అదాలవ ఇయలవ పొలియక్ గివన్నే కావుద కీల పహసు ఇమ్మ బలాగన్ ఇది అపి ఉలిమ్మ బలము సిడిబికి మీద అసలు స్థావర తెంపత పొలి అనుపాతిక మూనవత కీల కాల్పిరీమేది పొలి లబా గన్నవనం మాసెట హంబెనవ ಸೀತಾಟ ಮಾಸ ತುಂಡಟ ಸೀತ ನಮಯ ಮಾಸ ಹಾಯಟ ಸೀತ ನಮಯ ಮಾರ ಅವೃದ್ಧಟ ಸೀತ ದಹಯಕ್ ವಗಿಮ ಅವೃದ್ಧ ದೆಕಟ ಸೀತ ದಹಯಕ್ ತಮೈ ಸಿಡಿಬಿ ಕೆ ಮೇ ದಾಸರ ಲಭಾ ದೆನ್ನೆ ಒಯ ಸ್ಥಾವರ ತಂಪತು ಅದಾಲ ಕಲ್ಪಿರಿ ಮೀದಿ ಪೊಲಿಯ ಲಭಾ ಗನ್ನುನ ಒಯ ಲಕ್ಷಟ ಪೊಲಿಯ ಕಿರ ತೀರು ಮಾಡ ಬಲಾ ಗನ್ನು ಪುಳುವಂ ಒಯ ರೂಪಿಯ ಲಕ್ಷಕ ವಗಿ ಮುದ ಲಕ್ಷ ಸ್ಥಾವರ ತಂಪತು ಕಿದಿತ ದೆಮ್ಮೋತ್ ಒಯಟ ಅದಾಲ ಕಾಲಸೀಮ ಅವಸಾನೀದಿ ಪೊಲಿಯ ವಿದಿಯರ ಕೀಯಕ್ ಲಬೆನವದ ಕೀಲ ಈ ವಗಿ ಬಯ ಮಾಸೆನ್ ಮಾಸಟ ಪೊಲಿಯ ಲಭಾ ಗನ್ನುನ ಮಾಸ ತುರಟ ಹಂಬೆನವ ಸೀತ ನಮಯಕ್ ಮಾಸ ಹಾಯಟ ಸೀತ ನಮಯ ಮಾರ ಅವೃದ್ಧಟ ಸೀತ ದಹಯೈ ಈ ವಗಿ ಮ ಅವೃದ್ಧ ದೆಕಟ ಸೀತ ದಹಯೈ ඉතින් ඊළඟට බලමු LB Finance ගේ ස්ථාවර දැම්පත පොලිය අනුපාතික කොහොමද කියලා මාසෙට 109යි මාස 3ට 10.25යි මාස 6ට සහ අවුරුද්දට ගිවෙනවා 10.5ක් ඒ වගේම අවුරුදු 2කට ගිවෙනවා 11ක් ඒ වගේ ස්ථාවර දැම්පතුවක් දාලා කල්පිරීමේදී පොලිය ලබා ගන්නවනะ මාසෙන් මාසෙට පොලිය ලබා ගන්නවනම් මාස 3ට ගිවෙනවා 10.75ක් මාස 6ට සහ අවුරුද්දට ගිවෙනවා 10ක් ඒ වගේම අවුරුදු 2කට ගිවෙනවා 10ක් මාර්ක වගේ පොලිය අනුපාතිකයක් ඔයා LB Finance ගේ මේ දවස්වල ස්ථාවර දැම්පතුවක් දැම්මොත් ඊළඟට අපි බලන්නේ වැලියබල් ෆිනෑන්ස් එකේ ස්ථාවර තැන්පත් පොලි අනුපාතික අල්පිරීමේදී පොලි ලබා ගන්නව නම් මාසෙට හම් වෙනවා 109ක් මාස 3ට 10.25ක් මාස 6ට 10.5ක් අවුරුද්දට 10.5ක් ඒ වගේම අවුරුදු 2කට 111ක් මාසෙන් මාසෙට පොලි ලබා ගන්නව නම් මාස 3ට 109.75යි මාස 6ට සහ අවුරුද්දට 10.10යි ඒ වගේම අවුරුදු 2කට 110ක් LB Finance එකේ වැලියබල් ෆිනෑන්ස් එකේ ස්ථාවර තැන්පත් පොලි අනුපාතික ගොඩාක් දුරට සමානයි ඊළඟට ලංකාවේ තවත් ප්‍රධානතම මූල්‍ය සමාගමක් වෙන LOLC Finance එකේ ස්ථාවර තැන්පත් කොහොමද කියලා අපි බලමු මාසෙට 108.5යි මාස 3ට 111යි මාස 6ට 10.5යි අවුරුද්දට 10.10යි අවුරුදු 2කටත් 10.10යි ඒවා කල්පිරීමේදී පොලි ලබා ගන්නව නම් මාසෙන් මාසෙට පොලි ලබා ගන්නව නම් මාස 3ට 10.5යි මාස 6ට 10.10යි අවුරුද්දට 109.5යි ඒ වගේම අවුරුදු 2කටත් 109.5යි ඒ LOLC එකේ ස්ථාවර තැන්පත් පොලි අනුපාතික ඉතින් ඊළඟට අපි බලමු commercial credit එකේ මේ දවස්වල කොහොමද ස්ථාවර තැන්පත් පොලි අනුපාතික කියලා මාසෙට 109යි මාස 3ට 111යි මාස 6ට 10.75යි අවුරුද්දට සහ අවුරුදු 2කට 112යි ඒවා කල්පිරීමේදී පොලි ලබා ගන්නව නම් මාසෙන් මාසෙට පොලි ලබා ගන්නව නම් මාස 3ට 10යි මාස 6ට 109.75යි අවුරුද්දට 111යි ඒ වගේම අවුරුදු 2කටත් 111යි සෙන්කඩ ගණ ෆිනෑන්ස් එකේ ස්ථාවර තැන්පත් පොලි අනුපාතික මොනවද කියලා අපි බලුවොත් මාසෙට 109යි මාස 3ට සහ 6ට 10.5යි අවුරුද්දට 10.75යි ඒ වගේම අවුරුදු 2කට 111.25යි ඒ කල්පිරීමේදී පොලි ලබා ගන්නව නම් මාසෙන් මාසෙට පොලි ලබා ගන්නව නම් අවුරුද්දට 10.25යි අවුරුදු 2කට 110මාරයි ඊළඟට MBSL එකේ ස්ථාවර තැන්පත් පොලි අනුපාතික ඉතින් MBSL කියන්නේ ලංකා බැංකුවට අනුබද්ධිත මූල්‍ය සමාගමක් කල්පිරීමේදී පොලි ලබා ගන්නව නම් මාසෙට 10.10යි මාස 3ට 10.25යි මාස 6ට 10.10මාරයි අවුරුද්දට 11.25යි අවුරුදු 2කට 11මාරයි මාසෙන් මාසෙට පොලි ලබා ගන්නව නම් මාස 3ට 10.10මාරයි මාස 6ට 10.75යි අවුරුද්දට සහ අවුරුදු 2කට 11ක් වගේ පොලි අනුපාතිකයක් ලබා ගන්න පුළුවන් MBSL එකේ ස්ථාවර තැන්පතුවක් දාලා මාසෙන් මාසෙට පොලි ලබා ගන්නවා ඊළඟට work and tile investment එකේ ස්ථාවර තැන්පත් පොලි අනුපාතික කල්පිරීමේදී පොලි ලබා ගන්නව නම් මාසෙට 109.25යි මාස 3ට සහ 6ට 10.5යි අවුරුද්දට 10.75යි ඒ වගේම අවුරුදු 2කට 11.3යි මාසෙන් මාසෙට පොලි ලබා ගන්නව නම් මාස 3ට 10.10යි මාස 6ට 10.10යි ඒ වගේම අවුරුද්දට 10.25යි අවුරුදු 2කට 10.10.75යි ඔරියන් ෆිනෑන්ස් එකේ ස්ථාවර දැම්පත පොලි අනුපාතික මොනවද කියලා බලමු කල්පිරීමේදී පොලි ලබා ගන්නව නම් මාසෙට 10.10යි මාස 3ට 10.10.5යි මාස 6ට 11යි අවුරුද්දට සහ අවුරුදු 2කට 112මාරි ගන්න පුළුවන් ඔරියන් ෆිනෑන්ස් එකේ මාසෙන් මාසෙට පොලි ලබා ගන්නව නම් මාස 3ට සහ 6ට 10.10යි ඒ වගේම අවුරුද්දට සහ අවුරුදු 2කට 111.75ක් ගන්න පුළුවන් ඔරියන් ෆිනෑන්ස් එකේ ඊළඟට AC Assets Finance එකේ ස්ථාවර දැම්පත පොලි අනුපාතික අපි බලමු කල්පිරීමේදී පොලි ලබා ගන්නව නම් මාසෙට 10.10යි මාස 3ට 10.10.5යි මාස 6ට 10.10.75යි අවුරුද්දට 112යි ඒ වගේම අවුරුදු 2කට 11.75යි මාසෙන් මාසෙට පොලි ලබා ගන්නව නම් මාස 3ට 10.03යි මාස 6ට 10.25යි අවුරුද්දට 11.39යි ඒ වගේම අවුරුදු 2කට 11.16යි ඒ AC asset එකේ මේ දවස්වල ස්ථාවර තැන්පත් පොලි අනුපාතික ඊළඟට fintech finance එකේ මේ දවස්වල ස්ථාවර තැන්පත් පොලි අනුපාතික කල්පිරීමේදී පොලි ලබා ගන්නව නම් මාසෙට 108.5යි මාස 3ට 109.75යි මාස 6ට 10.10යි අවුරුද්දට 111යි ඒ වගේම අවුරුදු 2කට 112යි මාසෙන් මාසෙට පොලි ලබා ගන්නව නම් මාස 3ට 109.5යි මාස 6ට 109.5යි අවුරුද්දට 110යි ඒ වගේම අවුරුදු 2කට 10.5යි ඊළඟට සිංහ ෆයිනෑන්ස් එකේ මේ දවස්වල ස්ථාවර තැන්පත් පොලි අනුපාතික මාසෙට 109.75යි මාස 3ට 10.25යි මාස 6ට 10.10යි අවුරුද්දට 109.75යි ඒ වගේම අවුරුදු 2කට 10.5යි ඒ කල්පිරීමේදී පොලි ලබා ගන්නව නම් මාසෙන් මාසෙට පොලි ලබා ගන්නව නම් මෙන්න මාස 3ට 109.75යි
මාස 6ට සිට 9මාරයි අවුරුද්දට සිට 9යි වගේම අවුරුදු 2ට 10යි. මේ සිංග ෆයිනෑන්ස් එකේ මේ දවස්වල ස්ථාවර තැන්පතු පොලි අනුපාතික. ඊළඟට අපි බලන්නේ ඩයලොග් ෆයිනෑන්ස් එකේ මේ දවස්වල ස්ථාවර තැන්පතු පොලි අනුපාතික මොනවද කියලා. මාසෙට සිට 9යි මාස 3ට සිට 12මාරයි. මාස 6ට සිට 10.75යි අවුරුද්දට සිට 11.25යි අවුරුදු 2ට සිට 10යි. මාසෙන් මාසට පොලි ලබා ගන්නව නම් මාස 3ට සිට 12යි මාස 6ට සිට 10මාරයි අවුරුද්දට සිට 10මාරයි වගේම අවුරුදු 2ට 109යි. මේ ඩයලොග් ෆයිනෑන්ස් එකේ මේ දවස්වල ස්ථාවර තැන්පතු පොලි අනුපාතික. ඇලයන්ස් ෆයිනෑන්ස් එකේ මේ දවස්වල ස්ථාවර තැන්පතු පොලි අනුපාතික මොනවද කියලා බලුවොත් මාස 1ට සහ මාස 3ට සිට 10යි මාස 6ට සිට 10මාරයි අවුරුද්දට සහ අවුරුදු 2ට සිට 112යි. මේ කල් පරිමේදී පොලි ලබා ගන්නව නම් මාසෙන් මාසට පොලි ලබා ගන්නව නම් මාස 3ට සිට 9මාරයි මාස 6ට සිට 10යි අවුරුද්දට සිට 11යි අවුරුදු 2ට සිට 11මාරයි. පීපල් ලිසින් එකේ මේ දවස්වල ස්ථාවර තැන්පතු පොලි අනුපාතික ඊළඟට බලමු. මාසයට සහ මාස 3ට සිට 9ක් ගන්න පුළුවන් මාස 6ට සිට 9.25යි ඒ අවුරුද්දට සිට 11යි අවුරුදු 2ට සිට 10යි මාසෙන් මාසට පොලි ලබා ගන්නව නම් මාස 3ට සිට 8මාරයි මාස 6ට සිට 8.75යි අවුරුද්දට සිට 9.5යි අවුරුදු 2ට සිට 10.25යි ඊළඟට අපි බලන්නේ සියපත ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතු පොලි අනුපාතික මොනවද කියලා. ඉතින් අපි දන්නවා සියපත ෆයිනෑන්ස් කියන්නේ සම්පත් බැංකුවට අනුපාතිත මූල්‍ය සමාගම මාසයට සිට 7යි මාස 3ට සිට 9.5යි මාස 6ට සිට 10.25යි අවුරුද්දට සිට 10.5යි අවුරුදු 2ට සිට 12.5යි මේ කාල පරිමේදී පොලි ලබා ගන්නව නම් මාසෙන් මාසෙට පොලි ලබා ගන්නව නම් මාස 6ට සිට 10යි අවුරුද්දට සිට 10යි ඒ වගේම අවුරුදු 2ට සිට 11ක් වට ගන්න පුළුවන් සීපත ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක් දාලා මාසෙන් මාසෙට පොලි ලබා ගන්නව නම් රයිට් අපි දැන් බලමු මේ මූල්‍ය සමාගම් සියල්ලම සංසන්දනය කරලා කවුද එක් එක් කාල සීමාවට අදාළව ඉහළම පොලියක් ලබා දෙන්නේ කියලා. මාසෙන් කාලික ස්ථාවර තැන්පතුවක් විදිහට 10.5 තමයි වට ලබා ගන්න පුළුවන් උපරිම පොලි අනුපාතිකය. ඒක ලබා දෙන්නේ මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් එක. ඒ වගේම මාස 3ක කාලික ස්ථාවර තැන්පතුවක් දාලා කල් පරිමේදී පොලි ලබා ගන්නව නම් ඉහළම පොලි අනුපාතිය විදිහට වට ලබා ගන්න පුළුවන් සීට 12මාර එක දෙන්නේ ඩයලොග් ෆයිනෑන්ස් එක. ඒ වගේම මාස 3ක ස්ථාවර තැන්පතුවක් දාලා පොලිය මාසෙන් මාසෙන් ලබා ගන්නව නම් ඔයාලට සීට 12ක වගේ ඉහළ පොලි අනුපාතිකයක් ලබා ගන්න පුළුවන්. ඒක ලබා දෙන්නේ ඩයලොග් ෆයිනෑන්ස් එක. ඒ වගේම මාස 6ක කාලික ස්ථාවර තැන්පතුවක් දාලා කල් පරිමේදී පොලිය ලබා ගන්නව නම් වැඩිප පොලි අනුපාතිකයේ විදිහට සීට 11ක් ලබා ගන්න පුළුවන්. ඒක ලබා දෙන්නේ ඔරියන් ෆයිනෑන්ස් එක. මාස 6ක ස්ථාවර තැන්පතුවක් දාලා මාසෙන් මාසෙට පොලිය ලබා ගන්නව නම් වැඩිම පොලිය හම්බෙන්නේ MBSL එකෙන් පොලිය සීට 10.75ක් වෙනවා. ඒ වගේම අවුරුද්දක කාලික ස්ථාවර තැන්පතුවක් දාලා පොලිය කිරීමේදී ලබා ගන්නව නම් සීට 12මාර තමයි ලබා ගන්න පුළුවන් උපරිම පොලිය අනුපාතිකය. ඒක ලබා දෙන්නේ ඔරියන් ෆයිනෑන්ස් එකෙන්. ඒ වගේම අවුරුද්දක කාලික ස්ථාවර තැන්පතුවක් දාලා පොලිය මාසෙන් මාසෙට ලබා ගන්නව නම් එතනත් වැඩිම පොලිය ලබා දෙන්නේ ඔරියන් ෆයිනෑන්ස් එක සීට 11.75 යනක පොලිය අනුපාතිකය. ඊළඟට අවුරුදු දෙකක කාලික ස්ථාවර තැන්පතුවක් දාලා පොලිය කල් පරිමේදී ලබා ගන්නව නම් වැඩිම පොලිය හම්බෙන්නේ ඔරියන් ෆයිනෑන්ස් එකෙන් උයි සියපත ෆයිනෑන්ස් එකෙන්. පොලිය සීට 12මාරක් වෙනවා. ඒ වගේම ඔය මාසෙන් මාසෙට පොලිය ලබා ගන්නව නම් එතනත් වැඩිම පොලිය ලබා දෙන්නේ ඔරියන් ෆයිනෑන්ස් එක පොලිය සීට 11.75යි. ඉතින් මේ දේ අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ ඔය ෆයිනෑන්ස් කම්පැනි එක ස්ථාවර තැන්පතුවක් දානව නම් අදාළ ෆයිනෑන්ස් කම්පැනි එක ගැන හොඳ අධ්‍යයනයක් කරලා ස්ථාවර තැන්පතුව දාන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් ෆයිනෑන්ස් කම්පැනිස් බැංකු වලට වඩා ඉහළ පොලි අනුපාතිකයක් ලබා දෙනවා ඔයාලගේ ස්ථාවර තැන්පතු වෙනුවෙන්. නමුත් බැංකු එක්ක සංසන්දනය කරලා බලනකොට ෆයිනෑන්ස් කම්පැනිස් වල යම්කිසි ඉහළ අවදානම් මට්ටමක් තියෙනවා. ඉතින් බලන්න මේ වීඩියෝ එකේ ස්ථාවර තැන්පතු පොලි අනුපාතික ගැන ගොඩාක් විස්තර අඩංගු වෙනවා. එක වීඩියෝ එකකින් ඔයාලට තොරතුරු ගොඩාක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකට වැදගත් උනන yes කියලා කමෙන්ට් එකක් දාන්න නැත්නම් no කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයාලට බැංකු හා ෆයිනෑන්ස් කම්පැනි එක ගනුදෙනු කරද්දී යම්කිසි ගැටලුවක් ඇති වෙලා තියෙනවා නම් ඒ ගැටලුවට උත්තරයක් ලබා ගන්න ඕනේ නම් ඒ ප්‍රශ්නේ පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒකට මම අනිවාර්යෙන්ම උත්තර දෙනවා. ඒ වගේම පෞද්ගලිකව මම සම්බන්ධ කරගන්න ඕන නම් TikTok එක හරහා මට message එකක් දාන්න. මම අනිවාර්යෙන් ඒවට උත්තර ලබා දෙනවා. ඉතින් මේ වගේ අප්ඩේට් වෙච්ච බැංකු තුරතුරු ලබා ගන්න අවශ්‍ය නම් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න, bell icon එකත් click කරලා තියාගන්න. මේ වගේම video එකකින් පුළුවන් තරම් ඉක්මනටම හමු වෙමු. ගිහින් එන්නම්. සුබ දවසක්.